ඉගෙනගනිමින් හොඳට ඉගෙනගත්තු කෙනෙක් තමයි මගේ කොරියෝග්‍රාෆර් මිස්ටර් රුක්මාල් සේනානායක. ඉතින් මම හිතනවා එතුමාගේ දැනුම එක්ක මාව පුරුදු කරපු විදිහත් එක්ක සමහර විට මට top 3 එන්නත් පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම ඔයාලා හැමෝගෙම ඉල්ලලා සිටිනවා මට wish කරන්න. මං හිතනවා මට ඒ ආදරය ඒ සුබපැතුම් ගොඩක් වටිනවා. තරඟය පිලිපීනයේ පැවැත්වුණා. රටවල් 40ක් අතරින් රටවල් 12ක් අවසන් වටේට සහභාගී වුණා තරඟකාරයන් 12 දෙනෙක්. ඒ අතරින් මට තුන්වෙනි ස්ථානය ලබා ගන්න හම්බ වුණා. ඉතින් මේ අවස්ථාව ගැන මම ගොඩක් සතුටු වෙනවා. ලංකාවට එහෙම ගෞරවයක් අත්කරගෙන දෙන්න හැකියාව ලැබීම ගැන. ඒ වගේම ලංකාවේ සංස්කෘතිය, ලංකාවේ ප්‍රෞඩත්වය ලෝකයක් ඉස්සරහමට විදහාපාන පුළුවන් වුණා මගේ ටැලන්ට් රවුන්ඩ් එකෙන්. මම ගොඩක් සංස්කෘතික අංග ඉදිරිපත් කරන්න මට පුළුවන් වුණා මගේ නැෂනල් කොස්ටියුම් රවුන්ඩ් එකෙන්. ඉතින් ඒ දෙකෙන්ම මට ජයග්‍රහණයක් කරන්න හම්බ වුණා. ඉතින් ඒ නිසා මම හිතනවා ලංකාව කියන්නේ මෙන්න මෙහෙම රටක් කියනදී අනිත් තරඟකරුවන්ටත් අනිත් ලෝකයේ අනිකුත් රටවල් වලටත් මුළු ලෝකෙටම මට පෙන්වන්න පුළුවන් වුණා. ඉතින් මේ වෙලාවේ මට මේ අවස්ථාව හම්බ වුණේ කොහොමද කියන එක මම අනිවාර්යෙන් කියන්න ඕනේ. ඒ මගේ නැෂනල් ඩිරෙක්ටර් රුක්මාල් සේනානායක. රුක්මාල් සර් තමයි කිව්වේ මම අනිවාර්යෙන් නැෂනල් ඉන්ටර්නැෂනල් රීප්‍රසන්ට් කරන්න ඕනේ. මම රීප්‍රසන්ට් කරොත් අනිවාර්යයෙන්ම මට ජයග්‍රහණයක් ලැබේවි කියන විශ්වාසය ඔහු තුල තිබුණා. ඔහු ඒකට මට පුරුදු කරාමාව මගේ වෝක් එකටත් මට එහෙදී මට හම්බ වුණා. හොඳම කැට්වෝක් කියන කැටගරි එක. ඉතින් මගේ කොරියෝග්‍රාෆර් විදිහට කටයුතු කරන්නෙත් එතුමා. ඉතින් මාව ගොඩක් ට්‍රේන් කරා. මම වෘත්තියෙන් රංගන ශිල්පිනියක්. ඒ වුණත් ඒ වගේ මම අන්තර්ජාතික පාසලක් පවත්වාගෙන යනවා. ඒ සියලු දේවල් මැද්දේ එතුමාත් වෙලාව හදාගෙන මාව ගොඩක් පුරුදු කරා. ඉතින් ඒ දේවලුත් එක තමයි මම විශ්වාස කරන්නේ මට මේ ජයග්‍රහණය කරන්න හම්බ වුණේ. මම එම තරඟයේ ඉන්නකොටත් මට නිතරම කෝල් කරමින් මෙන්න මේ විදිහට කරන්න මේ විදිහට කරන්න කී කිය හැම තිස්සෙම මාව දහිරියමත් කර අතාරින්න එපා. මෙන්න මේ ආකාරයෙන් මේ තර මේ මිනි පජන් එකට මුණ දෙන්න, මේ ආකාරයෙන් මේ මිනි පජන් එකට මුණ දෙන්න කියමින් එතුමා නිතරම මාව දහිරියමත් කරා. ඉතින් ඒ මෙහෙවීමත් ඒ සියලු දේත් මත සහ මගේ මමත් එතුමා කියන දේවල් ඒ ආකාරයෙන්ම අකුරටම කරමින් එතුමාව විශ්වාස කරමින් ඒ දේවල් අකුරටම ඉෂ්ට කරමින් මමත් තරඟ වැදුනා. ඉතින් මං හිතන්නේ ඒක තමයි මේ ජයග්‍රහණයේ පසුපස තියෙන. ඉතින් මම එතුමාට නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මට මේ මොහොත ගොඩාක් සතුටුයි. මගේ පවුල ඇතුළත් ගොඩාක් සතුටුයි. ඉතින් මට ඒ වගේම මගේ යාළුවෝ Facebook එක හරහා ඒ හැම කෙනෙක්ම මට ගොඩාක් wish කරා. නමුත් මට යාළුවන්ට reply කරන්නවත් තාම හම්බුනේ නැහැ. ඉතින් මම මේක අවස්ථාවක් කරගන්නවා. ඒ හැමෝටමත් මේ වෙලාවේ ස්තුති කරන ගොඩාක් අය මට සුබපැතුම්. මම හිතන්නේ යාළගේ ආශිර්වාදයත් ඒ සුබපැතුනුත් අනිවාර්යෙන් මට බලපාන ඇති. බොහොම ස්තුතියි. Miss Queen of International Tourism 2019 International Pageant එකට ලංකාව represent කරේ Dishney Umario Rajapaksa. ඉතින් Dishney ගේ pageant එකේ ශ්‍රී ලංකාවේ National Director විදියට තමයි මම වැඩ කරේ. ඒකම choreographer විදියට. ඇත්තටම අද වෙද්දි ලොකු සතුටක් තියෙනවා මගේ National Directorship එකක් යටතේ International ගේ පළවෙනි contestant ලංකාවට ලොකු කීර්තියක් ගෙනල්ලා දීලා තියෙනවා. ඉතින් අය pageant එකේ second runner-up සහ මිනි ටයිටල්ස් තුනක් අපේ රටට ගෙනල්ලා තිනවා. ඉතින් මම ඒ ගැන ආඩම්බර වෙනවා. විශේෂයෙන් මතක් කරන්න බෙස්ට් ඉන් ටැලන්ට්, බෙස්ට් ඉන් නැෂනල් කොස්ටියුම් ඇන්ඩ් එයාගේ බෙස්ට් කැට්වෝක් මේකින ටයිටල්ස් ටික මෙයා ලංකාවට ගෙනාව අපිට කීර්තියක් ගෙනල්ලා දුන්නා. ඉතින් මම මුලින්දන් විශ්වාස කරපු දෙයක් තමයි Dishney Umario ගේ අපි ට්‍රේනින් කරන සෙෂන්ස් ඇතුලේ එයාගේ දක්ෂතාවය, එයාගේ බෝන් ටැලන්ට් එකක් තිබ්බා එයාට වෝක් කරන්න. ඒකම එයා කවදාකවත් චැලෙන්ජස් වලට හරි චැලෙන්ජස් හොයාගෙන යන කෙනෙක් Dishney කියන්නේ. ඉතින් මම එතනින් තේරුම් ගත්තේ Dishney Umario ඉන්ටර්නැෂනල් රෙප්‍රසන්ට් කරොත් අනිවාර්යෙන් එයා ලංකාවට දෙයක් කරනවා කියලා. ඉතින් ඒක නිසා මම බය නැතුව එයාව ගයිඩ් කරා. ඉතින් එයා වෘත්තියෙන් ඇක්ට්‍රස් කෙනෙක්, එකම ටීචර් කෙනෙක්. ඉතින් මේ හැම දෙයත් එක්කම මං හිතනවා සුදුසු කෙනාට සුදුසු ක්‍රවුන් එකක් ලැබුණා.
මංහිතන ලංකාවට ලොක වැඩක් කරයි මේකින් දැනටත් මගේ තන දිශ්නි ප්‍රෝග්‍රම් කරගන්න චරිටි වක්සල්ට ඉතින් අපිත් සපෝට් එක දෙනවා ලංකාව වෙනුවෙන් අපේ රට වෙනුවෙන් මේක තමයි වෙන්න ඕනේ කියන එක තමයි මම අදහස් කරන්නේ මොකද මොන නැෂනල් ඩිරෙක්ටරකින් වුණත් මොන කන්ටෙස්ටන්ට් කෙනෙක් වුණත් ඉන්ටර්නැෂනල් රෙප්‍රසෙන්ට් කරා නම් අපේ රටට යම් කීර්තියක් ගේන්න පුළුවන් නම් ඉතින් ඒක අපිට ලොකු අභිමානයක්. ඉතින් ඒක නිසා මම මේකට අපිට සපෝට් කරපු හැම කෙනාටම ස්තුතිවන්ත වෙනවා. මේ වෙලාවේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න ක්‍රූ එකට විශේෂයෙන් තනදු ලක්ෂාන් මේ ශ්‍රී ලංකා නැෂනල් ඩිරෙක්ටර් ලීසා පෙරේරා ඒකම අපේ මියුසික් ටීම් මතක් කරනවා ගායේෂන් කාවින්ග නවීන් මම මේ හැම කෙනාටම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව අපිට දුන්නට විශේෂ මියුසික් ටීවී එකේ හිරන් මල්ලි හසිනංගි සහ අපේ බිහයින්ද සීන්ස් අපේ කැමරා මල්ලිටත් තෑන්ක් කරනවා ඒකම අපිට මේකට සපෝට් එක දුන්න මිස්ටර් චන්දිමා ජයසිංහ විශේෂයෙන් මතක් කරන්න ඕනේ හැම දෙයකම අපේ පසුපසින් ඉඳලා අපිව ගයිඩ් කරන ඉතින් ඔහුටත් විශේෂම ස්තුතිවන්ත වෙනවා ඉතින් ඩිෂ්නිගේ අම්මට තාත්තට ඩිෂ්නිගේ කසින්ස්ලා හැම කෙනාටම මම තෑන්ක් කරනවා ඉස්සරහට තවත් ලොකු වැඩක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා ඒකෙන් අපි හම්බෙමු